තම අද අපි පොඩි ගමනක් යනවා රෝඩ් ට්‍රිප් එකක් වගේ තමයි වෙන වැඩකට යන්නේ අපි යන්නේ වාහන හතරක යාළු හතර දෙනෙක් යනවා සීචර් එකක් යනවා විසල් එකක් යනවා නවාරා වාහන දෙකක් යනවා මැනුවල් සහ ඔටෝ එකක් ඉතින් මම ඒ හැම වාහනයකම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොහොමද රයිඩ් ක්වොලිටි එක කියලා නැතුව රිවිව් එකක් විදිහටම කරන්න අමාරු වාහන අතර කම්පෙයාර් කරන්න බැරි තරම් විනාශ ආකාරයේ වාහන අතර නිසා අපි බලමු विशेष वाहन ड्राइविंग मीमुरे पत्र मीमुरे कोई वगे उत्साह उत्साह कोई वगे दिखेल रेंदे लेने वीडियो का देख मामा मार्जी एंड्रॉइड प्लेयर का सरकल विस्तर पास कथा कर मे वीडियो के मम वाहन रिव्यू का पड़ी एक्सपीरियंस वाले शेखर का इतर उत्साह मे मुरे अनगमने मम गीप वाहन मे हित मुखद तम उत्साह दंगवेली कोविड गैपा हूलांग कपूल की अभी मेवेल हूलांगे पोडक हूलांगे हूलांग सामान समहार दस मे हरी हिटगे इंड बेरी लख हूलांगे अवस्था तीन सामान्य संचारक बला हूलांकना मेन मेहमती पेन मेती अपी आप वाहन हर हर पीट बस तीन मे हरी मल असन इलांका असन बलागन पुलांग अवस्था वकील की अनुकूला वाल पेन मेन मे हरी पार हदर मे गल हेमगल तीन मेन मेहम लसन विवेकती है मेक अहट में वील बला पुलवंक मीन आना वील बला पुलवेट पुडक मैसे गलवना मेन मेहमती आप इन कोबिट्स गैपे हूलांग कपोल की मे हरी आवत बेहल बला लसन तेन माँ मेवाहा ड्राइव के बलना दें नवाराय का नवारा के मेनुअल लेखा अभी मे कोबिट्स प्लेस इंग्लिश मारो सिंह इंकना हूलांग कपोल पल्ले हेत्र हेमनता मेमूरे पत्र मेतनी हाथ में खाली कड़ी तिब्बे बलम मेनुअल हिंग कोई वगे तीन मे वाहन मम्मी वाहन रिव्यू हकने वेकरानी फील कोई वगे दने मम्म कर नकला यंगीत वाते ओ इसलाम रिवर्स गांडी अपीट में रिवर्स दाना मेनुअल की पड़ा रूपल से दाने थी वाल मूको योग क्लच कक्ती गुड़का लेट्स गो अनेक क्लच हुआ तीन मेथील वाल पेना के पल्लम दिखे दाने के पार्ट अवील तीन मे वलाकल नीद वाहन अत्येक उपषन तीनावेंच की आपशन तीन वाहन ड्यूल सोन कंट्रोल ऑटो एसी कव तीन दूर दंड पिकअप इच्छा पड़ी पाड़ तीन वांगे पेना तीन टर्न इन रेडी वैडी सर मेतनी पार खड़ी लिपे हम दसल बेर जनाधिपत मारे स्वती अंदर मैं दें हदल तीन पटी हदल तीन दुष्कर्म गमनक फुल ऑफ रोड गमनक दिब्बाली दें गोड़क ना गे बोलेरो थ्री वीलर आगे तो मैं पार गे मे का मे पिकअप ड्राइव कर पड़ी अखर अना मट हितेनवा मे गोड़क
කම්ෆර්ටබල් ගතිය මම ඉස්සර ඉඳලම කියනවා නවාරායක හරි කම්ෆර්ට් වාහනයක් මේ ඩ්‍රයිවින් කරන්න හරි පහසු මේකේ අර මැනුවල් එක නිසා අපිට ගියර් දාන්න සිදෙනවා ඊට අමතරව ගත්තාම අපි ඉන්න උස ආදී බලපුවාම හරි පහසුවක් තියෙනවා මේ කැපෙන එක උනත් දැන් මේ වාහනය එකයි මම කියන්නේ 2007 ගොඩක් පරණ වාහනයක් ඒ නමුත් හොඳ කම්ෆර්ට් රයිඩයක් යන්න පුළුවන්කම තියෙනවා දැන් හයිලක්ස්යක් එහෙම ගන්නට වඩා ගොඩක් ඕන දැන් අපිට අර ප්‍රශ්නේ ආයෙත් මුණ දෙන්න වෙනවා සමහර විට වංගු එක සැරේ ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා නමුත් යන්තම් ගන්න පුළුවන් මේක එහෙම වුණත් අර මේක මැනුවල් එකක් හින්දා ගොඩක් අමාරුයි අපිට හැම වෙලේම ගියර් දාන්න වෙනවා ඉතින් ස්පීඩ් එකක් එහෙම ඉක්මනට ගන්න පුළුවන් කම තියෙනවා මේ වාහනවල අර යුරෝපියන් ස්පෙක් වාහනයක් මේක කිව්වාගේ රිව් එකක් කරන්නම් ඉස්සරහට මේ වාහනේ ෆුල් ඩීටේල් රිව් එකක් ලබා දෙන්න මම මට පොඩි කාලයක් දෙන්න ඒකට මම අන්තිමේදී මේ වාහන හතරම ගිහිල්ලා සමරයිස් කරලා කියන්නම් මට දැනෙච්ච විදිහට මේ ගමන යන්න මොකද්ද හොඳ කියලා මොකද ගොනයි මීමයි කම්පයා කරනවා වගේ වැඩ තමයි නැත්තම් මේ පිකප් රතුයි එහෙම නැත්නම් SUV ක්‍රොස්ඕවර්ස් වෙන වෙනම මේව කරන එක අපි බලමු මොන මෙන්න මේ වගේ එහෙම ටික පොඩ බැරෑරුම් පල්ලම් තියෙනවා පොඩ්ඩක් මිසුන් පල්ලෙහාටම යනවා පරිස්සමට ගන්න වෙනවා මේ මේකේ වාසියක් තියෙනවා ඉතින් 4 wheel එක ඕගොල්ලන් ගන්න පුළුවන්කම ලැබෙනවා නවාරායකේ ඊට අමතරව ඔයාලට මේ part time 4 wheel ඒ කියන්නේ රෝද හතර කැමති විදිහට 2H 4H විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ට්‍රාන්ස්ෆර් කේස් එක හරහා හයි සහ ලෝ ගියර් එකකට දා ගන්න පුළුවන්කමක් තිබෙනවා ඉතින් ඒතර ෆුල් ඕෆ් රෝඩ් ඕන තරක යන්න පුළුවන්කම තියෙන වාහනයක් පේනවා තියෙන දැන් මේ වෙලාව දැන් ඇත්තරම 10ට විතර ඇති නමුත් ගොඩක් නීදුම් බලලා තියෙන දැන් මේ පාරේ තියෙන අපහසු තරම් මේ වාහනේ ඩ්‍රයිව් කරන්න නම් අපහසු නෑ දැන් මේ පල්ලෙම ගියාමත් හොඳ කන්ට්‍රෝල් පල්ලෙහාට යනවා थर्ड डे के वागे दाल मान ड्रॉप कराने वाले हैं इंजन ब्रेक पाविची करेंगे ना यानी डीजल वाहन है किंतु इंजन ब्रेक करें कराने एक्सोस वेल लेके वाहन हम उधर पेट्रोल लोन ना अपे इनलेट टेक तमाई वाहन ने मेक एक्सोस से के वाला तमाई इंजन ब्रेक अप्लाई रहने फिर ना दिन पार थे तो वेला दिन हम तरह वैस पटंगानी वागे अपे ढीते नेपाल ले हाटे आदि वीडियो को कोचर दिख पिला ये मौत मर हिता गन बे පුළුවන් විදිහට මම දානවා ඉතින් මගේ යාළුවෝ ටික බලයි කියලා හිතනවා ඉතින් බලමු කොයි වගේ තියෙද කියලා කිව්වාගේ මේක පොඩ්ඩක් වෙනස් જાතියේ වීඩියෝ එකක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාරේ ලස්සනත් එක්ක අතර මට ඒක ෂෙයා කරගන්න ඕනම කියලා හිතුණා මේ අවස්ථාව ගලත් එක්ක නවාර මැනුවල් එකේ පොඩ්ඩක් අමාරුම හරිය තමයි මම සිලෙක්ට් කරගෙන තියෙන්නේ මම හිතන මේ පාරේ බාන තියෙන පටු ගතිය එහෙනම් හරියටම ගන්න ඕන වංගු එහෙම ගණිද්දි චුට්ටක් මිස් වුණත් පල්ලෙහා කාලෙකින් මම මංකියගේ මැනුවල් එකක් ඩ්‍රයිව් කරන්නේ නමුත් මේ වාහනේ තියෙන පහසුව නිසා මේ ස්ටීරින් ඉන්පුට් එකේම නියමටම තියෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කාපට් කරලා තියෙනවා කාපට් නොකරනම් කොහොමද තියෙද කියලා හිතාගන්න මං ගාව වීඩියෝ එකක් තිබ්බොත් දාන්නම් ඒ කැඩිච්ච පාරේ හරිම අපහසු පාරක් මේක දැන් නම් ඉතින් නතින් තමයි යන්න පුළුවන් කරෝදයක් පල්ලෙ හරි ගියොත් අනිවාර්යෙන් පෙරලෙනවා පේනවා ඇති ලස්සන මේ වාහන අර කඳු වල කන්ට්‍රාස්ට් එක ඒ කියන්නේ ඈතින් පේන කඳු ළඟින් පේන කඳු වලාකුළු බැහැලා තියෙනවා පල්ලෙහාට හරිම ලස්සන දර්ශනයක් තියෙනවා ඔයගොල්ලොත් එක ෂෙයා කරගන්න පුළුවන් ලස්සන අවස්ථාවක් එකත් මම උත්සාහ කරන්නම් ආවේ මේ මුරේ ගමේ තියෙන ලස්සනත් මේ අතර පොඩ්ඩක් ක්ලිප්ස් වශයෙන් දාන්න අපේ විසල් එකයි CHR එකයි අනිත් නවර එකයි වේගෙන් පල්ලෙහාට යනවා අපි ටිකක් පරක් වෙලා ආවේ පිටිපස්සෙම යන්නේ අපි එතකොට පුළුවන් මොන තල්ලගමු සෙට් එක මේක අර පොඩි මේ කාපට් එකත් එක්ක ලොකු ගැට්ටක් එක්ක තියෙන ඒ හින්දා පොඩ පරිස්සමට ගන්න ඕන මම උත්සාහ කරනම් මේ නවාරායකේ සහ අනිත් වාහනවල ඔෆ් රෝඩ් ට්‍රිප් එකක් යන රිවිව් එක උකුත් කරන්න ඉස්සරහට ඔයගොල්ලෝ කැමති නම් කියන්න ලංකාවේ තියෙන අති දුෂ්කර ගම්මානයක් තමයි මීමුරේ කියලා කියන්නේ
නමුත් ඒවා දැන් කමර්ෂලයිස් වෙලා තියෙනවා එහෙ වුණත් අර ඒකත් මාකට් වෙලා වගේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා නමුත් ලංකාවේ ගොඩක්ම අහිංසක මිනිස්සු ඉන්න ගම් පළාතක් දැන් තමයි මේ ලං විදුලිය දීලා තියෙන්නේ පාරවල් හැදලා තියෙන්නේ ඉස්සර විදුලිය පවා තිබුණේ නැහැ මේ ගමට එතකොට ගොඩක් ඕෆ් බ්‍රිඩ් ඒ කියන්නේ ඒ පැත්තෙම තියෙන ওই පොඩි මිනි හයිඩ්‍රෝ ප්ලාන්ට්ස් වලින් තමයි මේ ගමම රන් වුණේ නමුත් දැන් විදුලිය ලැබිලා තියෙනවා එයාලට පාවිච්චි කරන්න පුළුවන් නැෂනල් ග්‍රිඩ් එකෙන්ම විදුලිය ලැබෙනවා ඔන්න අපේ කට්ටිය දැන් නැවතිලා මං හිතන්නේ ඉස්සරහ මොකක් හරි හිර වෙලා වගේ මට හිතෙන්නේ ඔන්න ওই වාහන හතරේ තමයි අපි මේ ගමන අද යන්නේ මෙන්න මේක තමයි CHR එක ડોક્ટર මංගලගේ මේක අපේ නවාරා ඔටෝ එක ඉස්සරහින් යන්නේ විසල් එක අපි යන ඊට පස්සේ පිටිපස්සෙන් යන්නේ අපේ මැනුවල් එක මම දැන් ටිකට කලින් ඩ්‍රයිව් කරපු එක මේ තියෙන්නේ Honda විසල් එක 2014 එකක් අපි මේ වාහනේත් නැගලා දැන් මම යනවා අර ටික මැනුවල් එකේ ආවා මේ ටික අපි දැන් විසල් එකේ නැගලා පෙන්නන්න ඉස්සෙල්ලා දැන් මේ වාහනේ අපේ ජයන්ත ඩ්‍රයිව් කරේ දැන් එහෙනම් මම පොඩ්ඩක් උස්සලා ගන්නම් එයා පොඩ්ඩක් යටින් පාවිච්චි කරන්නේ බලමු කොයි වගේද කියලා මාස්ක් එක දාගෙන ඉන්නම් දැන් ස්ටාර්ට් වෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා මේක හයිබ්‍රිඩ් වෙහිකල් එකක් හින්දා සද්ද ඇහෙන්නේ අපි දැන් අතරම හිර වෙලා ඉන්නේ මේ ඉස්සර වාහනයක් හින්දා මේකේ ලොකු දේවල් නැහැ මම මේක ගැන රිවියු එකක් කරලා තියෙන නිසා රිවියු එක බලන්න වාහනේ ගැන දැනගන්න ඕන නම් අපි මේක ඩ්‍රයිවිං කරන්න තමයි දැන් උත්සාහ කරන්නේ බලමු කොයි වගේ තියෙද කියලා ඔව් දැන් ඉතින් මා ත්‍රිවස් කරනවා නවර එක ත්‍රිවස් කරනවා තව පිටිපස්සෙන් අපිත් එක්ක එන නවර එකත් වල වෙන සයිඩ් කරනවා ඒක ත්‍රිවස් කරනවා දන්නේ කොච්චර යන්න වෙයිද කියලා බලානිමු වැඩි තිරි දැන් විසල් එකට නැංගකට මට අතරම විසල් එකේ යන්න විදිහක් නැහැ ටිකක් වෙලා බලමු වාහන මේ දෙකත් අපි පිටිපස්සට ගත්තා ඒ වගේම ඉස්සරහා පැත්ත ඔයගොල්ලන්ට පේනවා නම් අන්න බලන්න පිටිපස්සෙත් රිවර්ස් කර කර බලන මොකද ලොකු වාහන දෙකක් එන්නේ එයාලට ඉඩ දෙන්න බැරි කේස් එකක් තමයි තියෙන අපි බලමු කොහොම හරි ඉඩ දෙන්න උත්සාහ කරමු හරි ඒ පාර නම් විසඳිලා වගේ අපි නැගලා බලමු මම යන්නේ සෙල් එකේ විසල් එකෙන් හයිබ්‍රිඩ් කිසි සද්දයක් නැතුව යනවා බලමු මග අපේ මේ ගිරියදුරු මහත්තයා ජයන්ත ඉන්නවා අපි ඉස්සරහට දාගමු යව. එතකොට කැමරාව එහාට අල්ලන්න පුළුවන්. අපි හිර වුණා දැන් බලමු. විසල් එක අර මම කිව්ව විදිහට දැන් මේක මැනුවල් නෙමෙයි හොඳ ඔටෝ එකක්. ඒක ට්‍රාන්ස්මිෂන් අපි බය නැතුව යන්න පුළුවන්. හොඳ බ්‍රේක් රිස්පොන්ස් එකක් තියෙනවා මෙතන හිර වෙලා යන්න දෙන හැම බලමු. අටු පාරට යන්න වෙන්නේ. මේ හමුදා වාහනයක් හිර වුණේ අපිට. කන්නාඩි අකුල ගන්න කිව්වා අපි අකුල ගමු දැන් අයිනේ අල්ලගන්න ඔබට අපිට සහයෝගය දෙනවා වාහන ඩ්‍රයිව් කරන අය මෙන්න මේ වගේ ඉතින් පටු පාරවල් වල යන්න වෙනවා ඉතින් හොඳ අත්දැකීමක් එකක් දැන් ආපහු මම කන්නාඩි අයින් කරන්න ඕ ලොකු අංගක් තියෙනවා මේක නම් ඉතින් කිසි මහන්සියක් නෑ දැන් මම නවාරා එක ඩ්‍රයිව් කරලා මේකට ආපුවම තේරෙනවා ඒක මැනුවල් එකක් ඒක එකක් ඊට අමතර කොහොමත් ප්‍රොසෙසර් වෙසිවි එකක් නිසා මේ විසල් එකක් වගේ හදන්නේ ගොඩක් පහසුවෙන් යන්න කාර් එකේ කම්ෆර්ට් එක ඒගොල්ලෝ යූස් කරනවා ඒ හින්දා ඉතින් ඩ්‍රයිවිං ප්ලෙෂර් එක ගත්තාම මේ වාහනේ අර CHR එකයි මේකයි පොඩ්ඩක් එක වගේ තමයි යන්නේ අන්න මේ විදිහට යන්න තියෙන්නේ මේක දැන් පල්ලම යන්නේ සාමාන්‍ය හොන්ඩ විසල් එක සා ට්‍රැෆික් එකේ යනකොට එහෙම තමයි පොඩ්ඩක් ඉෂුස් තියෙන්නේ නැත්නම් මේ වගේ දුර ගමන් යද්දී නම් ඉතින් කිසි අවුලක් නැහැ අර ඩුවල් ක්ලච් එකේ තියෙන ස්පෝර්ටිය පර්ෆෝමන්ස් ටික අපිට බලව ගන්න පුළුවන්කම ලැබෙනවා මේ තනි කරම දැන් EV මෝඩ් එකේ යන්නේ නිකම් පල්ලෙහාට යනවා රීජෙනරේටිව් බ්‍රේක් වලින් බැටරිය රෝන එනර්ජි එක යා උකහාගෙන මේ පල්ලෙමේ තියෙන එක බ්‍රේක් පෑඩ් හීට් කරන්නේ නැතුව ඒ එනර්ජි එක බැටරිය වල සේව් කරගන්න තමයි මේකේ උත්සාහ කරන්නේ කේඩිච් එකත් යනවා ඉස්සරහින් ලොකු එකක් හයිස් මතේ දෙන අයත් වාහනයක් හිර වුණා වගේ මේක උනේ අර උඩට ආපු ලොකු වාහනෙ හිඳ ඉතුරු වාහන ඔක්කොම හිර වෙලා දැන් පොඩි ට්‍රැෆික් එකක් වගේ හැදිලා තියෙන්නේ මේ පන මූ වෙනවා මේ කියන්නේ වාහන හතර කැන හිඳ අතර මට වෙනම කැමරා ටීම් එකක් එහෙම නැහැ අපේ විදුරු හතරම තමයි මට උදව් කරන්නේ දැන් අපිට ජයන්ත උදව් කරනවා කැමරා වල්ලාගෙන
वाहन अरे ब्लॉक मत वाहन गोड़ा इसरा पोली मैं इकट्ठे इतना इतर मेकपेट मारे पूरी अभी गमन पड़ा स्लो इलाइए दें अभी अभी हम मेतन मेतन हाट एन अभी इतना पिकअप अभी सी हेच आर की विसल अभी पारा मतलब मे देखे अंडे नवारा के सनरूफ अट सनरूफ मेवीर मेहमे अनेक इच्छर होने मम्मी अवेले पेन समझा मेहम गिखील मम पेन उत्साह कोई वगे दिखी हरी पास हेम तेनम पेन मम पेन उत्साह पेन अभी मे वेट पेन तीन पेन इसहीन तपे अने तीन मे कर पुड स्लो स्पीड मे वगे तनक अनेक होंगे अखिल मड़की अंत पोट कमार गिहि बल कोई वगे दिखी
Kelinga nang hari. Adi adi adi. Ati kiri. Hari. Come in.
දැන්ඉන්නේ මේ මුරේ මෙන මේ හරි ලස්සන ගඟක් එහෙම තියෙනවර මතක ඇති සූර්යරණ කියලා ෆිල්ම් එකක් එහෙම තිබ්බා අන්න ඒක එහෙම රෙකෝඩ් කරේ මෙතනින් තමයි මේ මුරේ ඔයගොල්ලන්ට ඔය පිටිපස්සේ පේන්නේ ලකේගල ඒ වගේම පිටිපස්සෙන් පේන වාහන දෙක තමයි දැන් ඉතුරුනේ ඒ කියන්නේ අපි විසල් CHR සහ නවාරා වල ආවේ මේ ඔෆ් රෝඩ් පැත්තේ අපි පොඩ්ඩක් යද්දි තේරුණා ඒ දෙකට කම්පීට් කරන්න අමාරු කියලා එහෙනම් අපි මේ දෙක නවත්තලා මේ දෙකේ තමයි ගියේ ගොඩක් දුර ගියා ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක පුරාවටම අපි වෙන වැඩකට ආවේ මම ඒව ගැන කියන්න යන්නේ කොහරි මේ තමයි මේ මුරේ ලංකාවේ දුෂ්කරම ගම්මානයක් හැබැයි දැන් එච්චරම දුෂ්කරයි කියලා කියන්නත් බෑ හරි ලස්සන පැත්තක් බලන්න මේ වෙල්ලේ ආයවල් එහෙම දැන් මේ වෙලේ නම් ගොයන් එහෙම හැදිලා නැහැ එහෙම තිබුණා නම් හරි ලස්සන තියෙනවා දුෂ්කරකම ගැමිකම තියෙනවා නමුත් අර ලෝකයේ ග්ලෝබලයිසේෂන් වෙනවත් එක්කම මේ මේ මුරේටත් ඒක වෙලා තියෙනවා අර තියෙන ගැමි ගතියම දැන් එච්චරම අපිට බලා ගන්න බැරි කමකුත් තියෙනවා කියලා හිතන්න පුළුවන් ඉස්සරහට යන අතරේදී මම CHR එකේ සහ නවාරා ඔටෝ එකේ ඊතුරු කොටස දාන්නම් ඒ වගේම අපි කන්ක්ලූෂන් එකකට අතරම දැනටම ඇවිල්ලා ඇති සාමාන්‍ය මේ වගේ ගමනක් යද්දී මොකද්ද හොඳ වාහනේ කියන එක අපි ඇත්තටම ගමන අවසන් කරලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මීමුරේට ගියා වාහන හතරක විසල් CHR සහ නවාරා දෙකක. මම විසල් එකේ සහ නවාරා එකේ යද්දි පෙන්නවුවා. නමුත් වෙලාව මදි වුණා ඇත්තටම. අපි ඒ වෙද්දි ගිහිල්ලා ඉවර වෙච්ච හින්දා මට CHR එකේ සහ අනිත් එකේ නවාරා ඔටෝ එකේ වීඩියෝ එක ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා. මම මේ දෙකම ඇත්තටම drive කරලා තියෙනවා. ඉතින් විසල් එකයි CHR එකයි එක වගේම තමයි තියෙන්නේ. විසල් එක ටිකක් කම්ෆර්ට් මදි කියලා තමයි හිතෙන්නේ පැද්දොත් මම යන ගමන් ඉතුරු ටික CHR එකේ ටික පෙන්වන්න උත්සාහ කරන්නම් නවරකත් පුළුවන් වුණොත් දාන්නම් මොකද දැන් අපි හතර දෙනා හතර පැත්තකට වගේ ගිහින් තියෙන්නේ පොඩ්ඩක් එකතු කරගන්න බැරි කේස් එකක් තියෙන්නේ කොහොම හරි
තේරුනේ වාහන හතරේ අද්ද ඇතර මට හිතට ඇල්ලුවේ මේ ගමනේදී නවාරා එක තමයි නවාරා ඔටෝ එක තමයි හිතට ඇල්ලුවේ මැනුවල් එකත් අවුලන්නේ ඒකෙත් අමුතු ත්‍රිල් එකක් තියෙනවා ඒකත් හොඳයි මේ දෙක තමයි මම සිලෙක්ට් කරේ එතකොට ඒකින් අදහස් කරන්නේ නැහැ ඊටු දෙක නරකයි කියලා මේ වගේ ගමනක් යන්න සමහර ඒ වගේ පිකප් එකක් යන්න තියෙනවා නම් හොඳයි ඒ ලබාගත්ත ඒ හතරෙන් මොකද මට තිබුණු හතරෙන් තමයි කියන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට මේ ලස්සන ගමකට ගියා අපි පොඩි වැඩකට ගියා ඉතින් ඒ වැඩේ තවසන් වෙලා එනවා මම මේකේ තව වීඩියෝ එකක් දාන්න උත්සාහ කරනවා නවාරා වාහනේ ගියපු ඔෆ් රෝඩ් කියලා එයා ඒකත් ඉස්සරහෙදී දාන්න මේක නිකන් වීලොග් ටයිප් එකට තමයි මම කරන්න උත්සාහ කරේ ලස්සන දර්ශන වගයක් තිබුණා දැන් අපි මේ පුලංක පොල්ල හරියේ ඉඳලා මම මේක දැන් අවසන් කරන්න යන්නේ මේ වීඩියෝ එක අවසන් කළාට මම මේකට අදාළ ඉතුරු සීචර්ස් නවර ඔටෝ එක පුළුවන් වුණොත් දාන්නම් ඒක මට හරියටම කියන්න බෑ එහෙම දාන්න බැරි වුණොත් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා එහෙම නැත්තම් මම ඒක දාන්න උත්සාහ කරනවා මම හිතන්නේ පොඩක් වෙනස් අත්දැකීමක් ඕගොල්ලන්ට ගෙනත් දෙන්න උත්සාහ කළා සාමාන්‍ය වීලොග් එකක් කරලා ඕගොල්ලන්ගේ කාලය විනාශ කරනවා වගේ දෙයක් කරන්න නෙවෙයි මම බලාපොරොත්තු වුණේ වාහන හතරක ඩ්‍රයිවින් ප්‍රෙෂර් එක කොහොමද කියලා තමයි මට පෙන්වන්න ඕන උනේ මම හිතනවා ඒක කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම් සීල් දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න ආපහු වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඇත්තටම අපේ ගමන දැන් අවසාන වීගෙන එන්නේ නවාරා එකේ විසල් සහ CHR වාහනවල අපි ගියා. දැන් තමයි මට CHR එක හම්බුනේ අපිට ගමන ආපස්සට යද්දී තමයි හම්බුනේ. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක පුරාවටම කොහොමද දැක්කේ. ඉතින් මම ඒකේ ඩ්‍රයිව් කරලා පෙන්නන්නම් කොයි වගේද කියලා. මගේ වීඩියෝ එකක් වෙනම තියෙනවා. අතර මේකට රිවිව් එකක්ම තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් CHR එක ගැන විස්තර. මේකෙදි මම නිකන් ඩ්‍රයිව් කරලා ඒකේ ප්ලෙෂර් එක ගැන විතරමයි කියන්නේ. රිවිව් එකක් විදිහට නෙවෙයි යන්නේ. එතකොට රිවිව් එකක් ඕන නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් අපි නැගලා බලමු මේ වානේ කොහොමද කියලා. වාහනේට නැගලා කොහොමද කියනට වඩා කොහොමද ඩ්‍රයිවින් ප්ලෙෂර් එක කියලා අපි බලමු යන ගමන්. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු මේ වීඩියෝ එකේ කැමරා කරන්න ගොඩක් කට්ටිය මට සපෝට් කරා. දැන් සපෝට් කරන්නේ ડોક્ટર මංගල. කලින් වලත් ඊට අදාළ රියදුර තමයි අපිට උදව් කරේ. මේක ගොඩක් විසල් එකේට සමාන ෆිල්ම් එකක් දැනෙයි කියලා මට තමයි හිතෙන්නේ. හැබැයි මේක 2019 එකක්. එතකොට වාහනේ අලුත් එකක්. විවලමු කොයි වගේද කියලා. මේ අර මම කී විදිහට දැන් අර එක්ස්ට්‍රීම් එහෙම නැත්නම් අමාරු කොටස අවසන් වෙලා තියෙන්නේ. අපි දැන් ආපහු මේ යන්නේ මේ හුන්නස්ගිරි පැත්තට පල්ලමට යන්නේ. වාහනේ ගැන කියද්දී අර මම විසල් එකේ කියපු ටික තමයි කියන්න වෙන්නේ. මේක ක්‍රොස් ඕවර් එකක්. එතකොට SUV එකේ තියෙන ගුණාංග සහ කාය එකක තියෙන ගුණාංග එකතු කරලා හදලා තියෙන. ඉතින් මේක ගොඩක් කායිකී ගුණාංග එහෙම කියනවා නම් කම්ෆර්ට් එකට බරයි. දැන් රියදුරාට මම කියන්නේ අර මම කිය විදිහට මේකේ මට මේ වෙලේ දැනෙන ප්‍රෙෂර් එක ගැන තමයි මම කියන්නේ. ඒතකොට ගොඩක් කන්ට්‍රෝලබල් වාහනයක්. වාහනේ හොඳට ඉස්සරහා පේනවා. පිටිපස්සේ යනවා නම් මේකේ අපහසුතාව තියෙනවා කියලා තියෙනවා. ඒක ඇත්ත. ඉස්සරහා යනවා නම් මේ අපිට හොඳට ඩ්‍රයිවින් කරන්න පුළුවන්කම දෙනවා. සුක්කාන මෙහෙම හරිම මේ සුමටයි. අපහසු ඉඟලවන්න පුළුවන්. ඒ වගේම ටිකක් වේගෙන් යන්නත් පුළුවන්. දැන් අර මට හම්බෙච්ච පාර මේ හරිය පාර හොඳටම තියෙන සහ මේ අපහසුතාවයෙන් අඩු ප්‍රදේශයක් මේ තියෙන්නේ. එතකොට හොඳටම යන්න පුළුවන්කම තියෙන වාහනයක්. මේක ඩ්‍රයිවර් සෙන්ට්‍රික් විදිහට හදලා තියෙන්නේ. විසල් එක වගේම ඩුවල් කන්ට්‍රෝල් AC එකක් තියෙනවා. ඒ වගේම මගේ රිවිව් එකේ බලන්න ඊටු ටික මේ වාහනේ ගැන විස්තර මම කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ ගමනේදී අර මේකේ තියෙන අපහසුතාවය නිසා මේ මොරේට යන්න. එතකොට මට හොඳයි කියලා හිතෙන්නේ නවාරා පිකප් එක. ඒ ගත්ත හතරෙන් වාහන හතරෙන් මට හිතුනේ නවාරා පිකප් එකේ ඔටෝ එක ගොඩක් හොඳ වෙයි කියලා. ඊට පස්සේ මැනුවල් එක. ඊට පස්සේ මට CHR සහ විසල් එක හඳුනන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඒ දෙකේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකම චුට්ටක්ම අඩුයි. CHR එකේ ගොඩක් අඩුයි විසල් එකකට වඩා. එතකොට මේ වාහන විසල් සහ CHR දෙකම අපිට වැදගත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් යූස්ෆුල් වෙන්නේ නැහැ. පොඩ්ඩක් අපහසු පාරවල් වල යද්දි මේක සාමාන්‍ය ස්පෙඩ් පාර යන්න, ස්පීඩ් යන්න, කම්ෆර්ට් යන්න, ෆීල් ඉකොනොමි එකක් තියාගෙන යන්න හොඳ වාහනයක් කියලා තමයි සිටින්නේ. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන. එතකොට මේවා කන්ක්ලූෂන් එකක් දැන් ඔයගොල්ලෝ දන්නවා. මේ වීඩියෝ එක ඇත්තටම මම දැන් මගේ ඉවරත් කළා. ඒතර මේ මම කියපු විදිහට මෙන්න මේ විදිහට තමයි
සිය චරක දෙන ඔයගලන පේනදි පහසුයි සාමාන්‍ය කෙටි වංගුවක් වුණත් එක සැරෙන් ගන්න පුළුවන් දැන් මේක අපිට නවාරයකින් ගන්නවා නම් ගොඩක් විතර රිවර්ස් කරලා තමයි ගන්න වෙන්නේ එහෙම නැත්නම් පික් අප් එක 5 ලක්ෂ එක වුණත් ওই ටික තමයි දැන් මෙන්න මේ වංගුව වුණත් හරි පටුයි නමුත් මේකට නතින් කියලා කියන්න පුළුවන් දැනෙන්නේ නැතුව පහසුවෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා ඒ පැත්තෙන් බලපුවාම මේක හොඳයි කම්ෆර්ට් එකට යන්න මේක හොඳයි ඩ්‍රයිවින් ප්‍රෙෂර් එකත් එක්ක යන්න තියෙනවා නම් මේක හොඳයි මේ ගමනේදී මේ ස්පෙસિෆික් ජොබ් එකේදී මේ ක්‍රියාවලියේදී මට හොඳයි කියලා හිතුනේ නවාර එක තමයි මේ විදිහට තමයි ඉතින් අපි මේ මොරේ ගිහිල්ලා එද්දි මේ වීඩියෝ එක අවසාන හරියට එද්දි ඔයාලට බලා ගන්න තියෙනවා හරි නේද මං ඩොක්ටර් ඔය ටික තමයි කියන්නේ